බ සන්ධයක් ේක්ෂක හිතවතුන්න්නේ දස් සිහතර මහමැතිතවරනයට සමගාමිව ජනතාවගේ දේශපාන සාක්ෂකතාවය එහිර නැංගීම අරමලින් ස්වාධින ලූපවාහිනය විසින් සංවිධානය කරන ලදන අනාගතයට අනාග කියයක් පඩසටන සඳහා තමයි වුව මේ සම්බන්ධව සිටින්නේ. අදපගේ සංවාදයට සම්බන්ධ වෙන්නේ වි්‍යවෘත විශවිද්‍යාලය කතිකාචාරය රමිදදු පෙරේර. රමිදවා පිස්සල්ලාම මං හණඩ බලා පොරොත්තුව වෙන දැන්ග. මේ හමතිත වරනයේද හ මහොම යර පිරිසිුදු දේශපාලනයක් කියන එක තමයි ප්‍රධානනම්ම තේමා පාටය කරගනන්නේ. පිරිසුදු නාකත්වයක් පිරිසුදු මග පෙන්නිමක් යන එක තේ මේ පිරිසුදුව ඇල්ල පාර්ලිමේන්තු සහට කියයක් විතර පිරිසුද වේ කියලව හිතමද. මගහිතරන්නේ පිරිසුදු දේශාලනයගේ අදහස එන්නම පව ජ ති රු. එතරන ද්‍රියීමමකාරණය වනේ රටේ දේශපාන කම රටේ දශාලන සංස්කෘතිය පිබද ප්‍රශ්ණන ප්‍රාන වශය තුර ජාතික ජනපල වගේ විසින්. එතරම මේ දේශපාලන සංකෘතිය වෙනස් ේතුවේ කියන සරන් පාටය අයිතාම ප්‍රබලවිදිීයටට පහගගේ ජාතිපති වරනද මතුුණ රන්තිමේද ජනවාරම ප්‍රකාශමාන වෙච්ච විදිහාවට පෙන්නේ රටේ සලගියුතු ජනතාවක් ඒ වදාස අනුමත කරල යෙනවා කියනක. ති ගත්තකතමයි මේ මහමති වරන්නේ ේවෙලා ඇවිල්ලතියන්නේ මහම තිවරන න්න ප ක් සබන්ධ වෙච් රනාවක් ල් සිටන තමන්ට සප ම ෙක් ල නවර්ම දිරියට ගෙන ම සඳහහා ශක්තිමත් පාර්ලිමේන්තු අවශ්‍යය කියලා මතන පිරිස දේශපාලනයේ පිළිබඳ කතාව සම්බන්ධ වෙන්න ඒතනින්. එකකන නවර ඉල්ලා සිටියේ දේශපාලන කරම වෙනස් කරන්න අලු දේශපාලන සංකෘති ඇතිකරන්න එතකො ජනවරම සම්පූර්ණ වෙන්න නං. මහමැතිවරණයේ දීත් ඒ වෙනුවෙන් පෙනීසිටන පිරිසක්. ල ේ තුේ බහතරේ තු කියන අදහස මයි තියෙන්නේ මතන මතරදින වැදගත්කම තමයි කැලුම් ඕක මේ ආ්ඩුවට විතරක් නෙමේ විපක්ෂයටත් යම් කිසිේ බලප යමක් කරවා එද යති අපේ අඳුරගන්න වෙන්නේ ස්තම රසික කියන්නේ අපේ රටේ දේශපාලන අර හිතන විදිහ. යම්කිසි ආකාරයකට වෙනස් කරන්න බලපාපු සාධකයක් ක ලිට හිතන්නවුවන් මොකද දිනලා තියෙන්න්නේ මේ මතව අදයෙහින්ද. එක්තර විදියකට විපක්ෂයකටත් බලකිරලා තියෙනවා? එඒ මතවාදයට අනුකූල වෙන විදිහට කල්පනා කරන්න එකක පවිික් චර දුටර නවාති කියෙක වෙනම කතදරය නොම තවන්ටත් ය කිසි බලපයමක් තිබෙනවා දේශපාල සංස්කෘතිය සහ දේශපාලන ක්‍රමය ගැන මේ මතුවෙච්ච මතවාදය ගැන සිතමින් කටයුතු කරන්න. ත කොචර පරිසක් පිසුදවා අයිද කියල අපිට මනාවවක කියන්න බැහැ. නොම්ම හිතනවා විසෙක් වින්දා ජනතාව යම් කිසි ජනවරමක් දුන්න ජනතාවේ ජනවරමට බැරෑරුම් නම් ඊට අනුකූලව මහමතතිවරන ප්‍රතිබලයක් තීන්දය කියලා පි තන්පුල. මද ද න්ත්න අපහු දන සියෙක් වනින්ද වෙද්දිී ආවේ මමිතනදස් කන ගෝල්ෆේ සරගලයත් එක්කාපු යම් සටන් පාට කපයක් තියෙනවනේද. ඒකේම දිගුව කැටියට අපිට පෙන්න්න පුළුවන් ඔ සැපතැම්බර් විසියක ජනාතිීපතිවරන්නේ. ඒකෙම තවත් අදිරක් ෙන්ඩ පුුවන් එන මහමැතිවරන්නේ අන තුකොටදම මහ යිතින් ගොල් ේ සරගලයට සාමාල්‍යයෙන් පොදුවේ මිනිස්සු සබඳධ වනාට දැමතන මහමැතිවරණය එක දී ගොල්ෆේ සරගලේ හිටපු විධ කණඩයම් මහමතිවරනයේ තුළ තමන්ගේ පක්ෂ ලාංචනයයටතේ ඉදිරිපත්වවා තු අහිතන කොමදැන් ෙකට තියන තත්වත් එක් කැනෙේ ගොල්ෆේ සරගලේ තිබ අබිලාශ මේ මහමතිවරනේ කහොමද නිරූපනය වෙන්නේ. මතන ගෝල්ෆේ සරගලයේ සම්න්ධෙන් ගත්තවො ඒකාලේ තිබ නොවබාව මග න කොටස් දෙක පට ගන්න පුළුව එක පත්තකින් තිබ ගොල් ස ගලට ල මිනිස් අතර තිබුණර මේ කෙටිකාලන ආර්ථික වශ්‍යතා පලබ දක්තිබුණ. යිට කපනක අතරකරගන්න ඊට පස්සේ තෙල් පෝලිම් ප්‍රශ්නේ ඔන්න ඕකට සහනයක්කිල්ලන්න ඕනේ ඕක විසදන්නඕන කියන මනෝභාවය තිබුණ ඒකත්තක ගැට ගහෙලා තිබුණා මේ ආර්ථික විනාශය වුණේ ආර්ික හතු හින්දම න්තරක්නෙමයි දේශපාලන ක්‍රමයත් ප්‍රශනයක් තියෙන. එද හදක් අර තෙල් ගේෑස්ලින් මේ ප්‍රශ්න අරවෙන්නේ නැතුව දේශපාලන වෙනසකුත් අවශ්‍යය කියන මනෝභාවයක් තිබුණ. එදර මද ගොල්පේ සර්ගලය කාලේ ඔයිදක එක්තරවිදිකට සම්බන්ධ වෙලා තිබුණ. ම මසි ප ක න ද යම්කි ෙන්න්න ක්සි ද. මකද නිල් වෙල්ල ආමන්ත්‍රනය කර අධ්‍යාවතන කාරාවට දන න්න ද අපි ම ාර්තික ථාවරත්ය පි අදස කිය ර්ක ාව ත් පි හසට රනිල් ක්‍රමසිංහ යම්්‍රමාණකින් න්ත්‍රනය රදදී ගොල් ේ සරක ලයක්ත්තකට සමහරකුටස. සි කා. නි ප්‍රති අ දශපාලන වෙනස පිළිම අදහසිස්සරටාව මයිතර ඔබ කිවවා වගේඒ දේශපාලන වෙනසක් අවශ්‍යය කියන එක නියෝජනය වනේ ජාතික ජනපලවේගේයටට ජෑග්‍රහණය ලබාදීමත් එක්ක. එඳ ඔය කියන වෙන්වීම මේ ජනාතිපතිවරණයට කලින්ිදම්ම තිබ්බ වෙන්වීමක්. මත මේ ජනාතිීපතිවරන්නේ පස්සය අපට පෙනදී තමයි. අ කෙටිකාලී ආර්ථික සාධක විතරක් ප්‍රමාණුවත් කියන අදහස පරාජය වෙලා තියෙනවා. ඊට වැ දිකුදුරෑ දේශපාලන වසකෝන අදස තමයි ජක් නාය කර තියන්නේ. න ඩ පංගුව ංහි තන්න ලාවේ නියෝජන කරමින් සිටන්නේ මේ නවට ආන්ඩු හබෝන ජතික ජනවල වේකය ඒතම ගොඩක් ං හිතන ාර්ගත හ දක්වති දහ දක්වේ ජාතික ජනවල වේගේට ලැබුණ ජනවරම කියන්නේ හුදෙක් ජාති නවල වේගේට බිච් ජනවරමක් දේනම තේරුන්ග නැව. ොල් ේ සරගල පපු දේශපාලන වෙනස පිළලව ශ න කිරමක් විදිර ේරුන් න කියනක. එතකොට අබිලාශයට පක්ෂපාත වේට පැටැම් කණඩයි අපි දකිනවා. ාතිකජන ලවකින් ෙන් යාමාකාරයකට තර්ග වදින සුකුපයකුත්තියන ොන්මයිතන සමස්තයක්විදට කියවගන්නවා නම්. අපිට පේන්දේ තමයි, විසේක ජාග්‍රාණය ස ගොල්ේ සරගලේ තිබ, අර දේශපාලන වෙනස පිළිබදහස සම්බන්ධයි. ත ඒ සම්බන්න්නේයම තමයි ඉලඟ හමතවරනයටත් මහිතන්නේ අකන්ඩතාගක්විදට සිරටයන්නේ. රම ම පොඩ ෙ ර ක හල්වා. එකක් සිටන්නේ අනාගතයට අනාවැකයක් දේශපාලල පිළිසඳල සමඟ. අද අප සමග සංවාධෙට එෙක්වන්නේේ නවල යර්ත විශ්වවිද්‍යාලයේේ කතිකාචාරය රමිදු පෙරේර. රමදු දැන්ගෙතකොට දැංග මේ මැතිවරණයේදී අ මිච්චරකාලයක් දේශපාලනයේ නිරත වෙලා හිටපු සෑහෙන ප්‍රමාණයක් මැතිවරණේදි චන්දෙල්ලන්න නැතිතුවම දේශපාලෙෙන් හෝ මැතිවරන ්‍යාරි අංගල තින්වවා හැයි ඒත් එෙක්ම ගොත්තෙක් හිටපු තව පරිසක්. මැතිවරනයට ඉදිරි පත්වලා තියෙනවා ඇති මොක දොයා හිතන්න මේ චන්දයෙන් පස්සේ මතිවරණේ පස්සේ ඉදිරි පත්වලා ඉන්නයගේ අප ගැන ඉරනම මොකක් වේද. මහිතන්නේ චන්දය ඉල්ලන්න ඇති පිරිස ගත්තොත් ඒකටයක් මංහිතන් අපි සංකීටන ඉදිරිතු. අපේ රටි දේශපාලන නිදහසයෙන් පස්සේ පක්ෂ දෙක් මදන පදනමන පත් ති ක් ජාති පක්ෂේ අනි පත් ්‍රී ංකා නිදස් පක්ෂ ප්‍රමක ප්‍රවාහය එක පස්සේ පොත න පරමන පවට පත් ව. ගේ අරගලෙන් පසෙස ජනාධීපතිව වරය පස අපි දින දතමයි මේ දීපක්ෂරමේ එක කළුණනක්දම් විදිටලෙනවා. අස යිල්ක දස් පක්ෂය පොදුපන්න පෙරුණ කියෙන දහරාව බරපත අර්බුදකට ලක්වෙලා තියෙන. එද ඔන්නවේ දහරාවට අයිති පිරිසතමයි දැන් චන්ද ඉල්ලන්න නහැ කියන තීරණය අරගෙන පැත්තකට වෙලා තියන්නේ මොකදයා තේරුම් අරගනති වෙනවා මේ හෝතේ චන්දඉල්ලවා කියන්න ඔවුන්ගේ දේශපාලනය පිළිබඳ බරපතල තිීරණයක් එන්නේීමමතයි කියනෙ. එේනද ගොඩක්කට චන්දල්ලන්න නම රජපක්ෂ මත්‍රීවරයප. नौ। नौ mm. ි දකිනවා පෞ්බැහැල තියෙනවා ජාතික ලයිස්තුවට. එතුර යාතර තව පිරිසක්කින්නවා ඒගොල්ො තම හිතනවා. තමන්ට බිමේ යම්කිසි පදනමක් ඇති කියලා. මොකද පර්ලිමේන්තු චන්ද දෙ ගත්තම සාමාන්‍යන්තියන විශ්වාසය තමයි මන්ත්‍රීවරයාගේ පදනමට යම්කිසි ආකාරයක බලපෑමක් කරන්න පුළුවන් කියෙනක. එකැන රස්සා දුන්න පිරිස්සින්වා. ඊට බස්ස විධ උදව් කරපු අයිඉන්නවා. එතකො එහිදර පෞද්ගලික මන්්‍රීවරයාට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන්කින් අදහස හිතර යනයි අදසත් එක්ක තමයි ඒ චන්ද ඉල්ලන පරිස චන්ද ඉල්ලනව ඇත්තේ. නමුත් මමහිතන විදිහට ඒ පිරිස බරපතල විදියට අවතක් සේරු කරන තියෙනවා අ ගෝල් ේ සරගලයෙන් පස්සේ අපරට ජනස තුළ සිද්ධවෙලාතියන පරිර්තනය මතනඒක ගොලු අවතක් සේර කර ජනාධපතිවරණ ේදත් එද ගොඩක් දෙෙක්ව වෙසිීියයට තුනේ පක්ෂයක් හොදී අති දගට එන්නේ. ඔයවගේ තර්ක ඉදිරිපත් කරේම අරගලයෙන් පස්ස ජනතාවගේ විඥානය තුළ සිද්ුවවෙච්ච කண்ணණනය න ක්රකර හින්න එද මන් තන මෙවර ඉල්ලන්නන සුලු පිරිසත්යේ ඉල්ලන්නේ තමන්ට පරණ තිබ්බ බලපෑම කරන්න පුළුවන් කියගෙන අදහසිින්න් මතන මැතිවරන්නේේදී බලාගන්න පුළුවන් ොනතරං දුරට එයගේ ගනම්බැලීම නිවැරදිද කියන කාරණාව. එත් එකම සාමාන්‍යයෙන් අරපි කියනවා දැන්ගේ ප්‍රාදේශික ජනතිපතිරයක වගේේ මහමැතිවරනේ එකද හ ගක්තුරට අපි කියන එකකනේ ප්‍රාදේශක වේගල්ලට තියන යම්කි න්දත පදන මක්ති වානේ. ඒකද අයටඒ ප්‍රදේශක තිබ චන්දපදනමත් ගිලිහිලා යන නකද යිතරෙ අපට බලාගන්න ව හමතිවරණේද නමුතේ ප්‍රාදේශක චන්දපදනම තිබුණ නං ජනාධීපතිවරනේද ඒකටයම් බලපෑම කිරීම හැකියාව තිබුණ ේටම පහොට්ටව සබන්ධ ගත්ව පොහොට්ට වගේ පක්ෂයක් ඉ බලවත්ව හිට ප්‍රේශප දැක් හබන්වට ව ගේ ප්‍රේයක් ට ස ර ්‍රක්ක ව දිස්ත්‍රක දිස්ත්‍රක් ම බරපතල විදටව පාජයට පත්තෙර. එ රපතල පරාජය ජනාධීපතිවරණයේ දී පෙන්නන්නේ අ ප්‍රාදේශය වශයන්නේ දේශපාලඥන් ගොඩනගාගන්න තිබුුණා කියලා කියපු. එ පදනම් බරපතල විදිහට කාදනය වෙලා තියෙනවා කියන එක මෙදන ජනාධීපතිවරණ ප්‍රතිඵලය ඒක නං තරමක් තකකාන්කූලෝ කල්පනා කරල බලද්දී මහමතිවරණේ දී මංහිතන්නහෑ මීට වැඩිය අමුතු ප්‍රතිඵලයක් එන්න නීමතයි කියලා යි ඇතුකොට මේ රමදු අනිත්්‍යක තමයි ධාරමයේ. ජනාධිප්‍රතිවරණේදී සමගිජන බලවේගේ ටිකක් ආර්ථික ප්‍රතිසංස් කරන සම්බන්ධව දැන් හර්ෂය රාන් වගේ අය අදහස් පල කර. ඉට අමතර තමයි ඒගොල්ලු මේ සුභසාධනවාදී ආර්ථික ප්‍රතිපත්තියකුත් යෝජනා කරේ. නවද මේ වෙද්දිී අපිට නිරීක්ෂණය වෙනවනේද සමගිජන බලවේගේර ආර්ථික ප්‍රතිසංස්කරන වෙනුවෙන් කතා කරපු හෝ ඒ සඳහාතිබ බර අඩු කරලා ජාති න බලවක ය ්‍රහය කර දෙගොලු ඉදිරිපත් කර ශේෂයෙන් දේශපාර සංස්කෘති වෙනස සහ රාජ්‍ය විවසහයි සහ සමාජ සුපසාධනය. අන්න ඒවාම ඉලක්ක කරගනිමින් නෙවෙයිද ජාතික ජනබලවේගේ ඒ වැඩපන් සටහනම්ම ඉලක්ක කරගනිමින් තමයි මේ වෙද්දි ජතික නබලවේගේයට විකල්පයක් හැටියට මේ මගජාන ලවේගේ මැතිවරණ ව්‍යපාරය ගෙනයන්න. ඉති මේක ඒගොල්ලාන්ගේ උපයක් හැටියට කොයිතරන්දුරකට සාර්ථක වේද. මදර සමගජාන බලවේගේ ජනාධීපතිවරන අවස්ථාවති ගත්තත් ඔවුන්ගේ කතිකාව තිබුණන යම් කිසි පැල්ම එකනවා අරෂ ඩි ෙල්වා රන් විික්‍රමණත්න වගේ ගටිය එකත ඒගල්න් ආර්ථක සිින්තනයයි බලහිටපු අනිල් විකර ර ද ොල මද තමයි කිවේ. ර ඒගොල්ො තමයි කිව්වේ ර්ක බල් රට රග න හ ර ල් ික්‍රම සිංහගේ ප්‍රතිසන්ස් කරන රහට අග ය ම ද ට යයි. නමුත් ඒ අතරට පෙනුණා සජිත් ප්‍රේමදස වගේ කෙනෙක් තරමක ඕලාර්ක විදයකර මයි. නවත් මනිසන්ගේ තිබන සබසාධනය පිළිබඳ අදහසර ජනාධීපතිවරණ කාලදෙත් කතා කරනනාකාරය පිත් දක්. මොකද මංගද දශපාලන පක්ෂේ අත් දේශාන චින්තනය අ ර්ථක ලිබරල් වාද තම නිරචන තියෙන්නේ නො දේශපාල පක්ෂේ න දරගන්න. තරගෙන තේර තේරුම් ගන යෙනවා ජනතා වතරටය නොවන. ජනත අතර තිබෙන සුබසාධනය පිළිබඳ වශතාවන්ට ආමන්ත්‍රණය කර ැතුව යන්න වෙහැකිෙන කාරණ.ද ජනතිපතිව වරණ කාල ගත්තොත් මයිතන සමග ජනබලවේගේ කාරණ දෙකම තිබුණ. න ජනතිපතිවරණ තිී උනේමමක්ද රාර්ථක ලිබරල්වාදය මූලි කරගත්තා ආමන්ත්‍රණය පරජය වෙලා විශෂම ජාතික ජනබලවේගේ මතු කරපු. ජාතික ජනබලවේ කිවවාකාරණය තමයි විශෂ ද ජාත මුල් ද සබඳ ස වගේ. ොලකිව විසම අයි න්න නැහැ. නමුතේ ගිවිසුම විසින් මේ රටේ විශේෂයෙන්ම පහල පන්තිවල මිනිස්සුන්ට විශාල බරක් පටවලාතිේෙනවා. ඒ බර අවකිරීම සදි නවත සාච කරනාවග න පදනම තමයි ඕන් මැතිවරන දිරිපත් වන. ද්‍රපි ගල මතිවරද එත කාරයකට අ රනිල් ික්‍රමසින්ගේ ආර්ික චින්තනය නෙමයි ාති ජන බල ේගේ වි නිදිරිපත් කරපු ිින්තනය ජැක් නය කර කියලා. මයිත නොබගගේවකාරණය හරි මේ වෙන කොට හර්ෂ ිසිල් වගේ හ එරාන්මික්‍රවරත්නගේ හඩ අපිට වැඩිය ඇහෙන්න්නේ.ඒවටට වැඩිපුර ඇසමෙන්න්ති වෙන්නේ අර සුභසාධනය මූලික කරගත්ත ඒ හඬ තමයි සමගේ ජනබලවේගේ පැත්තනෙනුත් මතන වෙනස වවැන්නඩ ේතුව තමයි ඔවුන් හුලග හමන දිසාාව තරුම් රගෙනන තිෙනවා. ජනවරම විසින් වලංගුවවෙච්ච මතවාදයක් තියෙන ගෙනක ඔවුන් තේරු රගෙන තියෙනවා තෙම මේක අපට පේෙන් නෙක්ත්‍ර අදිියකට අ ජාතික ජනබල වේගේසින් මතුකරපු. ඒ කතිකාාව, මාකාරෙකට ජයග්‍රහනය කොටතිබෙන බව ඒ අතිකාව ජයග ්‍රහන රීම ප්‍රතිඵලයක්ක්ු දිහට විපක්ෂේටත් සිදවෙලා තියෙනවාඒ අතිකාවේ භාෂාවෙන්ම අඩුවැඩි වශය කතාගෙන අපි නැවත සම්බන්ධයමු කෙටි විරාමයකින් පස්ස ිහිතවතුන්නේ බ සබඳධ වී සිටින්නේ අනාගතයට අනාවැකයක් දේශපාරලල පිළිසඳර සමඟ. අද අප සමග සම්බන්ධ වන්නේ නාාවල වෘර්ත විශ්වවිද්්‍යාලයේ කතිකාචාරය රමිදු පෙරේර. ඉතින් රමිදු මේ ැ ජනාධිපතිවරණයේදී දැ උත්තුර සහ නැගිනිහිර පලාාත්වල මාලිමාවට සැලක යුතු චන්ද ප්‍රතිශතියක් ලැබුණවා. නමුත් බ මහමැතිවරණයේදී ඒ ප්‍රාදේශිකව ඒ දේශපාලනයැන් භූමිය දේශපාලනය කරනයි කන්දායම් මහමැතිවරණයට තනඟ කරනවා. ඉතින් මේ මහමැතිවරණයේද මාලිමාවට මොනවගේ තත්ත්වයක් ඒ ප්‍රදේශවලින් අත්වයිද. වතන ජනාධිපතිවරණයේදී මාලිමාවට සලකීතු සයෝයක් ලැබුණ කියන්නන්නේ මොය පලාත්වල තරමක සුවිශෂ සංසිදධයක් මකදේපලාාතය ප්‍රධන දේශපල පක්ෂ වෙච්ච දෙමන ජාතික සඳානය පැහැදිලේ මුදක්ර සජි ප්‍රවෝදසට. ඒගේම ප නගිට පාත යොත් මුලම් දේශපල් පක්ෂ ගලොත් සම්බන්ධනෙ කරන් නිික්‍රමසිෙක් නත සජිත් ප්‍රේම දාසක්. එතරඒ පක්ෂවල කිසිම සහයෝගයක් නැතුව තමයි මාලිමාවේ ලබාගත්ත චන්ද ප්‍රමාණය ලබාගත්තේ එද අපට තේරුන්ගන්න පුලන් යම්කි සේයාකාරයකට මොගත් කනු යිතිහාසික හේතුඉද පි දන්නවා ජාතික ජනබලවේගේ ආමන්ත්‍රනයයි මුතුරුණලග නිග්‍ර පාලාතේ ජනවනසයි අතර යම්කිසි පරතරයක් තියෙන. ඒ පරතරෙන් තමයි ජාති නවල වගේ පටන්ගන්න.ඒ පරතරය තිබියදී පවා ජාතික ජනපලවේගේ විසින් මතුකරපු ආමන්ත්‍රණය යම් ප්‍රමාණකට උතුරණගනයටට ගිහිල්ල තියෙනවා කියෙනනක තමයි ඒ මහමේ ජනාතිපතිවරන ප්‍රතිපලයෙන් පේනෙ. නමු ොකිවවා මහමතිවරන ත්වේයම් ්‍රමාණකට වෙනස්සෙනවා මොකද ේදේශපාල පක්ෂවල නෝජතයන් රජුවම චන්දිල්ලන්ඩ් නියමිතයි මහමැතිවරණයේදී. නමුත් මම හිතන්නේ ජනාතිපතිවරණේද අර ලැබිච්ච ජනවරම යම්කිසි ජනත අනුමතියකින් පේන්නේ. තික නව වගේ පනිවිටේ යම් ප්‍රමාණකටේ පලාත්වලට ගිහිල්ලතින කියනෙක.ඉඳ ම හිතන්නෑ ඒක වෙනස් වන්න තරං බරපතල සාධයක් වේ කියලා අර ජනතතා නියෝජතයන් එනක මොකද නතා නියෝජතයන් කියන එකමනම් ප්‍රමුඛ වුණේ ජනාධිපති වරණය වෙලාවිදිත් ජනතාව යනුව කටයුතු කළ හැකිව තිබුණ.තම දේශපල් පුර කතන විතර අපට නිශ්තවම කියන්න බැක් හොම ේද කියෙනෙ එක මයිදරන දේශපාලනය අධ්‍යනය කරන කෙනෙක්ට බොහම මේ සිද්ගන්න සළු නිරෙක්ෂණයක්වෙයි මේ මැතිවරණේදී කෝප විශෂයෙන්ම උතුරුණගැනර ජනතාව හැසරෙන්න්නේ කියෙක් ඒන පට අත්න ල වල මුො මාලිම ඉරිපත් කරපු ප්‍රධාන දසක් නේ ජතික සමගගේ පිළි වදදාස ජාතිය ගොඩනැගීමම පිළි වඳදාදස. දොර යම්කිගේසි ආකාරයකට සැලගියුතු ප්‍රතිචාරයක් උතුරණැගනර පලාත්වලින් මාලමාවට එනෙනවානං අපට ඇත්තටම හිතාගන්න පුළුවන් ජාතික සමග පිළිබඳව ඔවන් ඉදිරිපත් කරපු අදහස මතපදනම් ඉදිරියටයෑමේ සැලකයුතු ඉබවයක් ඉදිරි කාලයතුට මත්තු එවී කියලා . එ එක් රමදු දැං අර ජනාධිපතිවරණයේදී මාලිමාවට ජෑක් ්‍රන කරන්න බැරිවෙච්ච දිස්ත්‍රික්ක කහිපයක්ත්තියෙනවා. විශේෂෙන් නෝරේලිය බදුල්ල වගේවා. ද මහමැතිවරනේකද ඒ විස්ශ ්‍රික් ව මොවගේ පති ලයක් ලබේද ේ ද එතද හේතුේ එක සාධගයක් ම විශ රල දිස් ්‍රික් ්‍රික්ක තුර නතාව චන්ද තැද තිීරණත්මකයවා. වතුකරයේ චන්දයේ හැසරීම තරමක වෙනස්වරූපයක් ගන්නවා. උත්තුර සහ ැගැනීර කියලා අපි අදහස්කරපු පත්කට සාපක්ෂ නමුදත මහමතති වරනයන කොට මන්ගත ත්ව වෙනස් ෙලාතියනේ ොද නාධිපති වරනේ වෙලා වෙදි කෞදආ්ඩුව. කෞුද දිනන්න කියනක පහැදිලි වෙලා තිබෙන. මේ වනකොට ඉතිහාසේ පළවැනි පාරට අවස්ථාව කඋදා වෙලා තියෙනවාසාම්ප්‍රදායක වසිදධ වනේ වතුකරේ දේශපාලන පක්ෂ ප්‍රධාන දේශාල පක්ෂ දෙගත්ක සධාන ජානක මාලිමාව කියන්නේ මේ පක්ෂත්ක සන්ධාන ගතවීම ප්‍රතික්ෂය පරපු දේශාල පක්ෂය. වතුකරේ ජනතාවත් කල්පනාගරපු දේතමයි කොල්ළඹ කවුරු බලටාවත් කමක් නෑ අපි නියෝජනය කරන යම් පක්ෂයක් ඔවුන් සබක සධාන ගතුවීම නිසා අපිට යම්කි ුබභසාත නැක්ල ේගෙනක තමයි වතුකරේ ජනතාවත් කල්පනා කරේ ද ඒ ර්කය මෙතන හට වලංගුුණෑ කොළඹ බලය හැබවීමට නියමිත අඩුමතරම ඉදිරි අවුදු පහට ජතික ජනබලවේගය එත මෙන්නම කාරණය විසින් එකගන ජාතික ජනබල වේගේට ආණ්ඩු ල තිබීම කියන කාරණය විසින් අර පරණ රටාව සම්පූර්ණයම අබදුට යවලා තියනවා එද මතනයට උතුරණක නිර වගේම වතුකරේ චන්ද හැසරීමත් කොයි වගේද වෙන්න කියන එක මතන බලාගනින්ට බොහම සිද්ධන්නාසුලු නිරක්ෂණයක් වේර බලාගනට දේවල් කහිපයක් මතිවා බලාගට ගොඩත් ද යි එහෙනගට අපි මේ රමිදුව පහුතියන දෙයක්තමයි දැම් වර මැතිවරණයට රි ප්‍රධානය කියලා නම් වශයෙන් කිවත් ප්‍රධාන දේශපාල දරවල්දක් තියනේ පක්ෂ දෙ. අමතරව තවත් කැනම කැන සුලු කියල ම කියන තවත් දේශාල දරවතිව නමුත් පොදුව ු ලන්ට ලබෙන මතිවරණයකද කැපේපනන සන්දප්‍රතිෂතයක් ලබාගන්ද තියනවස් අඩු ව නවා. න න් අස් ාව ා ික් ල ුවන් යගේ නිීක්ෂණ හොමද න් ොනවාගේ ආසන සංඛ්‍යාවක් ලබාගනීද මහමැතිවරනේ ද. මංනිතරනය ඔය සුලු පක්ෂ කියල ඉදිරිපත් ල තින පක්ෂ. නක්විදරදන් රජ රාමනාගේ මහත්මයාගේ පක්ෂේ තියෙනවා ඉටස දිලිච්ජයිවීර යාගේ පක්ෂ දිරි පත්වෙලා තියෙනවා. මයිතන මේගේ පක්ෂවලට ඉට හැදෙන්න්නෙම දැ මෙච්චරකල් විපක්ෂයේ භූමිකාව කරේ ජාතික ජනවල වේගේන අරසයට තුනේ භූමිකාව කරේ ජාති ජනවල වගේ ජාතික ජනබල වගේ ආණ්ඩු පක්ෂවට පත්වීමත් එක්ක යම්කිසි ආකාරකට විපක්ෂ ඇතිවෙලා තියෙනවා හිටස ඒ හිටස විසින් තමයි ඔයවගේ සුළුපක්ෂවල මතුවීම සඳහා යම්කිසි අවස්ථාවක් ලබාදීලා තියන්නේ ඒ මතුවීමම සම්න්ධෙන්ගත්තුොත් මඟහිතරනන්නේ ලංකාවේ චන්දදායගේ ටිකක් පරිසං වෙන්නලෝනි. මොකද අපේ රටේ සාම්ප්‍රදායක දේශපාල් පක්ෂ මොනතරං දූෂත වනත්. ඒ අඩුව දරින් දේශපාලන පක්ෂ ඒගොලොන්ට සාමාජකය හිටියා පක්ෂාකා සමිති තිබුණන ඒදේශාලන මිනිස්ස අතරං ාව න්ොහොමකර සම්න්ධඇතිබම මනිසුත්තෙක් නොත් මේ මතුව මින්න්තිවෙන පක්ෂ දිහා ලද්දී අපට පේනදේ තමයි ඇතැම් ව්‍යපාරිකයන්. ්‍යාරිකයන්ට සල්ි තියවා ඒ සල්ලහිද ගොල් මග් කල්ලා තිෙනවා ඒ වගේ මේ ගොල්ල හිතනවා තමුල්ට දේශපාලන තල්ලන්න පුළුවන් කියලා. එද සල්ලි පෝප කරලා යම්කිසි ආකාරයක ජනපදනම ගොඩනගීමේ උත්සාහයෙකුත් ඔය සමහර සුළු පක්ෂ සම්බන්ධය අපි දකිනවා. මෙතන අපේ රටේ ජනතාව ීරණය කරන්න නඕන මේ ප්‍රමණතාවට ලංකා දේශපාලනය තුර අනාගතයේ ඉඩ දෙෙනවද නැද්දගන කාරණ. ඉට අතරව තවත් සු ක්ෂ තින ද න ැක් ේ වය. ජනාාරගෙන සන්ධානය කියලා ඉදිරිපත්වන ඒව්‍යාපාරේ වගේවා තේයත් යමයම් සඩන් පාට ඉදිරිපත් කරමින් මැතිවරණයට ඉදිරිපත්වන ආකාරය අපිට පේනවා මේ කාගිකාගුණ තිරන්නම තිරණවෙන මහිතන විදියට විසෙක්වෙනද හැරවුම නොසලකාරන්න මේ කාටොත් බෑ මිස්සල්ලකිෝගේ විසෙක්වවෙෙන්ද අප රටේ දේශපාලන කතිකාවත තීරණාත්මග ලෙස යම් තැනකට ජාතික ජනපලවේගේ විසින් අරගෙන වෙල තියෙන. එතන මේ හැමෝටම සිද්ධ වෙනවා අඩු වැඩි වශයෙන් ඒ කතිකාවේ නීතවීතිවලට අනුව කතා කරන්න හමටම ද වනවා අපි පිරිසුදු දශපාලන කරන කියලා කියන්න. මේ හමෝට සිද්ධ වනවා දේශපාල සංස්කෘතිය වෙන අපි නියෝජනය කරනවා කියලා කියන්න. ඇද සුල්ු පක්ෂවල ඉරනමත්මන්ගේ තන්න අඩුවවැඩි වශය දල කියයන්නේ ජාතික ජනාල වේගේ විසින් අර ජනප්‍රියය කරලා තින ඒ අතිකාව මොනතරම්දුරට ඒ අය අනුගමනය කරනවද නැද්ද කියනක් මත ඒගේ තමයිමකට දේශාලන බලතුන ගොඩ්ඩැගල කියන්න. හම ස්ත රමේද එමනංග ප්‍රේක්ෂ හිතව තු . දට ඔබේ සමුගන්නවා. එපන අපි තවත් අනාගතයට අනාවැැකයක් වැඩසරහණක් සමග පෞහම්බෙමු සුපසන්දාව.